රතනගනා ගම්මැද්ද ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබ අදත් සුපුරුදු විදිහටම එකතු වෙලා ඉන්නේ රතනගන ගම්මැද්ද වැඩසටහනත් එක්ක ඔබ දන්නවා රතනගන ගම්මැද්ද වැඩසටහනේ මේ විනාඩි 30ක ගුවන් කාලය අපි වෙන් කරවා ගන්නේ ඔබේම ගැටලු අපේම ජනතාව හමුවේ ඉදිරිපත් කිරීම සඳහායි ඉතින් ඔබ දන්නවා පසුගිය කාල වකවානුව පුරාවටම ගම්මැද්ද ක්‍රියාන්විතය හරහා අප විවිධ ආකාරයේ අධ්‍යයනයන් ක්‍රියාත්මක කරමින් ජනතාවගේ ගැටලු හඳුනා ගනිමින් ඊට නිසි විසඳුම් සපයා දීමට උත්සුක වුණා විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි ගම්මැද්ද ගේන්ගේට ක්‍රියාන්විතය ඒ වගේම ගම්මැද්ද දිනසිය පළමු ක්‍රියාන්විතය දෙවන ක්‍රියාන්විතය මේ ආකාරයේ අධ්‍යයනයන් රැසක් හරහා අපිට හැකියාව ලැබුණා විශේෂයෙන්ම ඔබේත් දායකත්වය ඇතිව මේ අපි හඳුනාගත් රටේ විවිධ ප්‍රදේශවලින් හඳුනාගත් ජනතා ගැටලු සඳහා පිළිසරණක් වන්නට. ඉතින් මා සූදානම් දැන් මතක් කරන්නට ඔබත් කැමති ඇති කොයි ආකාරයෙන්ද මේ ජනතාවට පිළිසරණක් වන්නේ. එහෙම නැත්නම් මේ ජනතාවට දායකත්වය ලබා දීම සඳහා ඔබ එකතු වෙන්නේ කොයි ආකාරයෙන්ද කියන වග දැනගන්නට ඔබ කැමති ඇති. ඔබට හැකියාව තිබෙනවා ලංකා බැංකු ගිණුම් අංකයට ඔබේ මූල්‍යාධාර ලබා දෙන්නට බැංකු ගිණුම් අංක 80 80 14 45 12 ලංකා බැංකු ගිණුම් අංකයේ විවෘතයි ඔබ වෙනුවෙන් මේ මූල්‍යාධාර ලබා දීම සඳහා ඒ වගේම නේෂන් ට්‍රස්ට් බැංකු ගිණුම් අංකයේ විවෘතයි ඔබ වෙනුවෙන් මම මතක් කරන්නම් බැංකු ගිණුම් අංකය 100 111 112 335 කියන බැංකු ගිණුම් අංකයේ විවෘතයි ඔබ වෙනුවෙන් නේෂන් ට්‍රස්ට් බැංකු ගිණුම් අංකය ඒ වගේම මේ ආධාර ලබා දීමේදී යම් ගැටලුවක් වෙතොත් යම් විමසීමක් සිදු කිරීමට ඔබට අවශ්‍යතාවය පැන නැගුණොත් ඔබට හැකියාව තිබෙනවා ගම්මැද්ද මහලේකම් කාර්යාලයේ අමතන්නට මම මතක් කරන්නම් දුර අංකය 0114 896 896 තමයි දුරකථන අංකය. ඉතින් අපි දුටුවා පසුගිය කාලයේ පුරාවටම ඔබගේ දායකත්වය ලබා ගැනීමෙන් අපට හැකියාව ලැබුණා මාධ්‍ය ජාලයක් විදිහට ගම්මැද්ද ක්‍රියාන්විතය හරහා රටේ හඳුනාගත්ත බොහෝ ගැටලු රැසකට පිළිසරණක් වන්නට ඔවුන්ගේ දුක් කඳුළු කතාවන් රැසකටම තිත තබමින් ඔවුන්ට පිළිසරණක් වන්නට. අපි සූදානම් අද දවසේදී අවධානය යොමු කරන පළවෙනි ජනතා ගැටලුව වෙත යොමු වන්නට අපි යන්නේ ගාල්ල බද්දේගම් ප්‍රදේශයට විශේෂයෙන්ම බද්දේගම පවුල් 600ක් පමණ ජීවත් වන පේඩ්‍රත්ත ගම්මානයේ ජනතාව පානීය ජලය නොමැතිකමින් දැඩි ලෙස අසීරුතාවට පත්ව සිටින බවට අපිට වාර්තා වුණා. ඒ වගේම සඳහන් කළ යුතුයි මේ ප්‍රදේශයේ ජනතාවට පේඩ්‍රත්ත ගම්මානයේ ජනතාවට ජලය භාවිත කිරීම සඳහා ලිං කිහිපයක් පැවතුනත් පොඩි පැවිල්ලක් ආවත් මේ ලිං සිඳ යන බවට තමයි ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ. හැබැයි තව දුරටත් ඔවුන් අපිත් සමග සඳහන් කළේ පානීය ජලය නිසි පරිදි ඔවුන්ට නොලැබෙන බවයි. අපේ ගම්මානේ පවුල් 600ක් විතර තියෙනවා. මේ පවුල් 600න් 400කට විතර ගොඩාක්ම වතුර ප්‍රශ්නයක් දින ලොකුම වතුර ප්‍රශ්නයක්. අපි මේ වහිනකොට මේ පිහිල්ලෙන් තමයි මේ වතුර ටික එකතු කරගෙන මේකෙන් තමයි අපි හැමදේම ගෙදර අවශ්‍යතා හැමදයක් පිටු කරගන්නේ මේ වතුර ටිකෙන්. බොන්න ගන්නවා, අපි හොදන්න කරන්න, පොඩි ළමයිගේ ඉස්කෝලේ වැඩ කටයුතු වලට හැමදේම අපි එකතු කරගන්නේ මේ වතුර ටිකෙන් තමයි අපි හැම ප්‍රයෝජනයක්ම ගන්න. වහින දවස්වලට අනිත් දවස්වලට අපි කිලෝමීටර් 1000ක් විතර වතුර ගේන්න ගිහිල්ලා සමහර වෙලාවට කලේ අරගෙන ආපහු හැරිලා යන අවස්ථා ගොඩාක් තියෙනවා. අනිත් පැත්තට කලේ ගෙනල්ලා මේ වතුර අපි දරුවන්ට බොන්න හදලා දෙනවා. පුළුවන් විදියට පිරිසිදු කරලා ඉන්න පොඩිම ළමයාගේ ඉඳන් පොඩි බෝතල් වලට පවා අපි වතුර ගෙන්න ගන්නවා. අපි මේ වතුර ගන්න මේ පොල් ගහට පොල් ලත්තක් බැඳලා මේ තමයි මහත්තයෝ අපිට වතුර ටික ලබා දෙනවා නම් පිරිසිදු දෙනවා මහත්තයලාට. බැහි නැති කාලෙට පල්ලෙහාට ගිහිල්ලා අපි වතුර මේ අරගෙන එනවා ගොඩාක් දුරින්. අපිට මේ වතුර ගේන්න බෑ, බොහොම වයසකයි. හරි අමාරුවෙන් තමයි මේ ජීවත් වෙන්නේ වතුරෙන්. අපට ලින් තමයි අවශ්‍ය වතුර නැහැ කොහොමටවත්. ළමයින්ගේ ඉස්කෝලේ උදේට මුහුණ හොදන්න ගියත් ගොඩක් එහාට ගිහිල්ල ඕන වතුර එක ගේන්න. උයා පිහා ගන්නවත් වතුර ඩින්දක් නිකක් නැහැ. ලින්දකින් වතුර ගත්තත් ඒක බොර වතුර බොන්න බෑ. ළමයින්ට ලෙඩ හැමදාම බඩේ අමාරුව තියෙනවා. අනිත් හැම ප්‍රශ්නයක්ම අපට निराකරණය කරගන්න පුළුවන් සාමාන්‍ය විදියට. අපිට වතුර තමයි ප්‍රශ්නේ निराකරණය කරගන්න බැරි. බලන්න මත් මේ වතුර දවසක් අපි පෑ දෙන්න තියලා තමයි මේ වතුර ටික අපි බොන්නේ. අපිට බොහොම අමාරුවෙන් අපි මේ වතුර ටික ගන්න මාත්‍ය ඔයගොල්ලෝ කොමාරි අපිට පීට වුණොත් ලොකුම උදව්වක්. මේ
අනේ මහත්තයෝ මේ අපිට වතුර ටික තමයි මේ හරියට ප්‍රශ්න තියෙන්නේ. අපි අර පල්ලෙහායි වතුර ගේන්නේ වහින කොට වැහි වතුර ටික පුරව ගන්නවා. මේ බැරල් තියලා තියෙන්නේ වැහි වතුර පුරව ගන්න. නැත්තම් ඇත්තටම හරි අපහසුයි අපිට වතුර ගේන්නේ ඈතින් ගේන්නේ අපි. ඉතින් මහත්තලාට පින් සිද්ධ වෙනවා අපිට වතුර ටික ලබා දෙනවා නම්. දැහැන දුකක් ඉඳිනවා අපි වතුර වලින්ම. මට මගේ අතපයත් හරි මම මාරුයි මම මේ දැහැන දුර ඉඳලා වතුර අදින්නේ. ඇත්තටම කියනවනම් මට වතුර ටික ගෙනල්ලා පෙරලා උණු කොල්ලා තමයි බොන්නේ. මේ විදියට දුක් ඉඳින දැහැන අපි අමාරුයි වැඩිලා තියෙන්නේ. ගිහිල්ලා පොලිමේ ඉන්න ඕන වතුර ටික නාන්න කට්ටිය දැහැන්නම ඉන්නවා. අපි මොන හරිම දුකෙන් ජීවත් වෙන්නේ බුදුමහත්තුරුන්ට උදුපවත් වෙනවා මහත්තයෝ වතුර ටිකක් අපට ලැබෙනවා නම් මට කියන්න තියෙන්නේ එච්චරම තමයි මං දුක් විඳ විඳ මේ බේත් බිබී තමයි මං සෑහෙන ජීවත් වෙන්නේ රෑ දවස් නිදා ගන්න බෑ වතුර ඇදලාම ඒ තරම් අමාරුයි මහත්තයෝ ඇත්තටම උදුපවත් වෙනවා මහත්තයෝ ඔයාලට වතුර ටික ලබා දෙනවා නම් ඔබගේ රුපියලට මේ ජීවිත විනාශ කළ හැකි එක්වන්න ලංකා බැංකු ගිණුම් අංකය 80014452 Nations Trust බැංකු ගිණුම් අංකය CI 111 112 335 ඔබේ දුටුවේ ගාල්ල බද්දේගම පේඩ්‍රුවත් ජනතාව පානීය ජලය නොමැතිකමින් පත්ව සිටින දුෂ්කරතාවය. ඔන්න ඔබට හැකියාව තිබෙනවා මේ ජනතාවට පිළිසරණක් වන්නට. මම මතක් කරනවා අපේ බැංකු ගිණුම් අංක නැවතත් ලංකා බැංකු ගිණුම් අංකය විවෘතයි ඔබ වෙනුවෙන් 80014452 කියන බැංකු ගිණුම් අංකය. ඒ වගේම නේෂන් ට්‍රස්ට් බැංකු ගිණුම් අංකය විවෘතයි ඔබ වෙනුවෙන් CI 111 112 335 තමයි නේෂන් ට්‍රස්ට් බැංකු ගිණුම් අංකය. ඉතින් ඔබට යම් ආකාරයකින් නිවසේ සිටින ඔබට ගැටලුවක් පැනනගින්නට පුළුවන් මේ ආධාර ඔබ බැංකු ගිණුම් වෙත බැරකලායින් අනතුරුව කොයි ආකාරයෙන්ද මේ කාර්යතාවයන් ක්‍රියාත්මක වන්නේ කියන වග. ඉතින් මේ පිළිබඳව සවිස්තරව ඔබට තොරතුරු දැනගැනීමේ හැකියාව තිබෙනවා අපගේ ගම්මැද මහලේකම් කාර්යාලය ඇමතීමෙන්. මා සඳහන් කරන්නම් ගම්මැද මහලේකම් කාර්යාලයේ දුරකථන අංකය 0114 896 896 තමයි ගම්මැද මහලේකම් කාර්යාලයේ ඔබට ඇමතීමේ හැකියාවෙදී දුරකථන අංකය. ඔබට හැකියාව තිබෙනවා මේ දුරකථන අංකය ඇමතීමෙන් කොයි ආකාරයෙන්ද ඔබ මේ මූල්‍යාධාර සැපයාදී යුතුයි කියන වග පිළිබඳව දැනුවත් වන්නට. මා සූදානම් මීළඟට තවත් ගැටලුවක් වෙත ඔබේ අවධානය යොමු කරන්නට. අපි යන්නේ මතුගමට. මතුගම ඕවිටිගල මාර්ගයේ අබලන් වීම නිසා ප්‍රදේශයේ ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බවට අපිට වාර්තා වුණා. විශේෂයෙන්ම ප්‍රදේශවාසීන් අපිත් සමග සදහන් කළේ තමන්ගේ එදිනදා ජීවිතයේදී කටයුතු කරගෙන යාමේදී මේ මාර්ගයේ අබලන් වීම නිසා ඔවුන් දැඩි ලෙස දුෂ්කරතාවයට පත්ව සිටින බව. මේකේ මීට වඩා වේගින් ගියොත් එහෙම රීවිල් එකක් පෙල්ලෙනවා. මම ස්කූල් හයර් එක කරන්නේ මොකද ඉස්කෝලේ යන ළමයිව ප්‍රවාහනය කිරීමයි මම කරන්නේ. නමුත් ඉතින් අපි උදේ 7:00 මේ ළමයිව පාසලට දාන්න විදියක් නැහැ. මොකද උදේ 6:00 ඉඳලා මේ ළමයි කූද්දගෙන තමයි මම මේ පාසල් ගමන යන්නේ. මොකද මේ පාරේ වේගින් යන්නත් බෑ. අනිත් මේ පාරේ තියෙන වලවල් එක අපිට මේ ළමයි ටික දාගෙන මේ පාරේ කොහොමටවත් යන්න බෑ. ඒට පෙල්ලෙනවා මේට පෙල්ලෙනවා. ඉතින් බොහොම අමාරුවෙන් තමයි මම මේ මගේ රස්සාව කරගෙන යන්නේ. ඉතින් අපි කියන්නේ කොහොම හරි මේ පාර සකස් කරලා දීලා මේ මිනිසුන්ට යන්න එන්න මේ මග සකස් කරලා දෙන්නයි කියලා තමයි අපි ඉල්ලන්නේ. තමයි අපිට ලොකුම සහනයක් තමයි බාර හදාගෙන ගිහ වාහනයකට දැන් මතුගම හයර් එකකට රිවිල් එකක් කන්න ගවහම ඒ මිනිස්සු කියන්නේ මේ කොහෙද මේ සඳතිරිකම් මේ ඕචකල පාරද කියලා. ඒ මිනිස්සු වැලිකෙටි පාරද කියලා. ඉතින් ඒක හන්දා මේ අපිට ලොකුම පිනක් තමයි පාර හදාගෙන කනම් මේ ඇත්ත වශයෙන් මම කියනවා අපිට හැකි ඉක්මනින් පාර හදලා දෙන්නේ කියලා. මේ පාරේ ඉතින් අපිට යන්න අමාරුයි. පොඩි බබාලා වඩාගෙන උනත් යන්න බෑ අපිට. පාර හදලා දෙනවා නම් ඉතින් හොඳයි. දැන් ගොඩක් කල් ඉඳලා බබේ කම්බිනේ නෝ කෙනෙක්ට උනත් යන්න බෑ. මේ ළමයින්ව පයින් යන්නත් බැරිමට සෑහෙන සත්‍යක් උදා වෙලා තින්නේ ළමයින්ට වැස දාට පාර දිගේට වතුර පිරීලා මේකේ. ඒ කියන්නේ යන්න බෑ පයින්වත් තමන් උඩින් පැනපැන අපි මේ තමයි යන්නේ. ඉනිසයි ඉතින් ලොකු දෙයක් මේක අපිට මේ ඉක්මනට මෙයා කරලා දෙනවා. ගෙවල් 2000-3000කට වැඩිය තියෙනවා. මේ කඳු ලයින් එකේ තියෙනවා ළමයෙක්ග වාසරකට ගෙනියන්න විදිහක් නැහැ. වාහනයක් එන්නේ නැහැ අපිට. හයර් එකට වාහනයක් ඉල්ලුවත් අපෝ ඔය පාරේද
ඔය පාරේ අපි යන්නේ නැහැ මොකද යන්න බෑ වාහන අපේ ටයර් කැපෙනවා අරවම කියන මහ ලොකු අමාරු වැඩ දෙන දැන් අවුරුදු මම හිතන්නේ මේ මේ පාර කළුතර දිස්ත්‍රික්කේ නැහැදිච්ච එකම පාර මේ පාර වෙන්න පුළුවන් අපිට මේ පාර හදා දෙනවා නම් කොයිම කෙනෙක් හරි වල මේ පාර හදා දෙනවා නම් ලොකු උදව්වක් පින් සිද්ධ වෙනවා මොකද මේ පාරේ මේ බබාලා හැම වෙලේ ඇවිල්ලා ඉන්නේ ඉතින් මේ වගේ දෙයක් කරනවා නම් කොයි මායතෙන් හරි කරනවා නම් ඒක බහ කුසලයක් විදියට මම සලකනවා අමෙක් හම්බෙන අම කෙනෙකුගේ නියමනොත් බෑ මේ පාරේ මොකද වලවල් දෙමේ තියෙන්නේ ත්‍රිවිලරයක් හදිසියට එන්නේ නැහැ තියෙන වාහනයක් ගුණත් ටික දවසක් දුවනකොට නඩත්තු කරන්න වෙනවා බොහොම අපලං වෙනවා දැන් කාලෙකම පටන් මේ සත්‍ය මෙහෙම තමයි තියෙන්නේ ඔබගේ රුපියලට මේ ජීවිත විනාශ කළ හැකි එක්වන්න ලංකා බැංකු ගිණුම් අංකය 80014452 නේෂන්ස් ට්‍රස්ට් බැංකු ගිණුම් අංකය CI 111 112 335 හොඳයි ඔබේ දුටුවේ මතුගම ඕවිටිකල මාර්ගය දැඩි ලෙස අබලන් වීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව පත්ව ඇති ඉරණම එදින් ඔබ මොහොතකට සිතන්න ඔබ ජීවත් වෙන ගමේ ඔබ ජීවත් වෙන ප්‍රදේශයට ඇතුළත් වෙන මාර්ගයත් මේ ආකාරයෙන්ම අබලන් වෙලා තිබුණොත් ඔබ කොයිතරම් දුෂ්කරතාවයට අසීරුතාවයට පත් වෙයිද එදින් ඔබ ඔබ ගැන සිතන වාසේම ඔබ සිතන්න ඒ මතුගම ප්‍රදේශයේ ජනතාව ගැන එදින් ඔන්න ඔබට අවස්ථාව තිබෙනවා මේ ජනතාවගේ කඳුළු කතාවට එහෙම නැත්නම් මේ ජනතාවට පිළිසරණක් වන්නට බොහොම ඉක්මනට මම නැවතත් මතක් කරන්නම් අපේ බැංකු ගිණුම් අංක මා යලි යලිත් මේ බැංකු ගිණුම් අංක ඔබට නිරන්තරයෙන් මතක් කරන්නේ මේ ජනතාවට මේ විසඳුම් සැප මේ මේ ජනතාවට ඊටමත්ම ඉක්මනින් අප විසඳුම් සපයා දිය යුතු නිසා ඉතින් ලංකා බැංකු ගිණුම් අංකයේ විවෘතය ඔබ වෙනුවෙන් 80014452 කියන බැංකු ගිණුම් අංකය ඒ වගේම නේෂන් ට්‍රස්ට් බැංකු ගිණුම් අංකයේ විවෘතය ඔබ වෙනුවෙන් CI 111 112 335 ඉතින් ඔබට හැකියාව තිබෙනවා ඊටාත්ම ඉක්මනින් මේ ජනතාවගේ ගැටලු සඳහා පිළිසරණක් වන්නට ඒ වගේම තමයි යම් ආකාරයකින් විමසීමක් තිබෙනවා නම් ඔබ කොයි ආකාරයෙන්ද ආධාර කළ යුත්තේ කියලා මේ ගැටලු සඳහා ඔබට හැකියාව තිබෙනවා ගම්මැද මහලේකම් කාර්යාලය අමතන්නට 0114 896 896 තමයි අපේ දුරකථන අංකය ඒ වගේම මම ඔබට මෙහෙම සඳහන් කළොත් ඔබත් මමත් පාසල් වයස පසු කරලා අවසන්. ඉතින් පාසල් යන සමයේදී ඔබ නිගමට මතක් කරලා බලන්න ඔබ පාසල් වියේ පසුවද්දී ඔබට පානීය ජලය නොමැති වුණා නම් ඒ පාසල් වැඩ කටයුතු එහෙම නැත්නම් පාසලේ අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යද්දී ඔබට පානීය ජලය නොතිබුණා නම් ඔබේ පාසලේ එය ඔබට කොයිතරම් අසීරුතාවක් වෙයිද ඒ ඔබගේ අධ්‍යාපන කටයුතු නිසි පරිදි කරගෙන යාමට කොයිතරම් අසීරුතාවක් වෙයිද ඉතින් මේ අවධානය යොමු කරන්නේ කුරුණෑගල බිංගිරිය ඌරාපොත කනිෂ්ඨ විද්‍යාලයේ දරුවන් පානීය ජලය නොමැති කමින් පත්ව ඇති දුෂ්කරතාව පිළිබඳවයි ළමුන් 150කට අධික සංඛ්‍යාවක් අධ්‍යාපනයේ හදාරන කුරුණෑගල බිංගිරිය ඌරාපොත කනිෂ්ඨ විද්‍යාලයේ දරුවන් පානීය ජලය නොමැතිවීමෙන් දැටි ලෙස පීඩාවට පත් සිටිනවා. මෙම විද්‍යාලය තුල ලිඳක් තිබුණත් එම ලිඳේ ජලයත් පානීය කිරීමට තරම්වත් සුදුසු තත්ත්වයේ නැහැ. මේ හේතුව නිසා මෙම දරුවන්ට සිදු වෙත්තේ පාසල තුලදී පරිභෝජනය සඳහා නිවසින් ජලය රැගෙන යාමටයි. නමුත් එම රැගෙන එන ජලයත් දිවා විවේකයේ දක්වත් ප්‍රමාණවත් නොවන බවයි මෙම විද්‍යාලයේ දරුවන් පවසන්නේ. එක් අතකින් පාසල් බෑගයක් අනෙක් අතින් ජල බෝතල් කිහිපයකට රැගෙන ඒමට මේ හේතුව නිසා දරුවන්ට සිදුව තිබෙනවා. බොහෝ අවස්ථාවලදී මෙම දරුවන්ගේ පරිභෝජනය සඳහා පාසලේ ගුරුවරුන් රැගෙන එන ජලය ලබා දෙන අවස්ථා නැතුවම නෙවෙයි. මෙම ජල ගැටලුව හේතුවෙන් බොහෝ සිසුන් හට පාසල් කාලය තුල පිපාසයෙන් සිටීමට සිදුව තිබෙනවා. මෙම විද්‍යාලයේ දරුවන් ඉල්ලා සිටින්නේ තම විද්‍යාලයේ ජල ගැටලුවට ඉක්මන් විසඳුමක් ලබා දෙන ලෙසයි. ඔබගේ රුපියලට මේ ජීවිත වෙනස් කළ හැකි. එක්වන්න ලංකා බැංකු ගිණුම් අංකය 80014452. නේෂන් ට්‍රස්ට් බැංකු ගිණුම් අංකය CI 111 112 335.
ඔබේ දුටුවේ කුරුණෑගල බිංගිරිය ඌරාපුත කනිෂ්ඨ විද්‍යාලයේ දරුවන් පානීය ජලය නොමැතිකමින් පත්වා ඇති දුෂ්කරතාවය. ඉතින් ඔන්න ඔබට හැකියාව තිබෙනවා මේ දරුවන්ගේ පානීය ජල අර්බුදය විසඳා දීම සඳහා කඩිනමින් ඉදිරිපත් වන්නට. ඔබට හැකියාව තිබෙනවා ඔබේ මූල්‍ය ආධාර ලබා දෙන්නට මා නැවතත් මතක් කරන්නම් අපේ බැංකු ගිණුම් අංක ලංකා බැංකු ගිණුම් අංකයේ විවෘතයි ඔබ වෙනුවෙන් 84445 12 කියන බැංකු ගිණුම් අංකයේ විවෘතයි ඔබ වෙනුවෙන් ඒ වගේම නේෂන් ට්‍රස්ට් බැංකු ගිණුම් අංකය CI 111 112 335 කියන බැංකු ගිණුම් අංක විවෘතයි ඔබ වෙනුවෙන් ඔබට සිටින්නට පුළුවන් ඔබටත් සිටින්නට පුළුවන් පාසල් යන වයසේ පසුවන දුව දරුවන් ඉතින් ඔබ සිතන්න ඒ දුව දරුවන් යන පාසලෙත් මෙවැනිම ආකාරයේ ගැටලු පැවතුනොත් කෙසේද ඔබේ දරුවන් නිසි පරිදි අධ්‍යාපන කටයුතු වල නිරත වන්නේ ඒ හින්දා අපි ඉක්මනටම මේ දරුවන්ගේ පානීය ජල අර්බුදය විසඳා දිය යුතු නොවේද ඉතින් මේ පිළිබඳව අවධානය යොමු කරන්නට කියන ඉල්ලීම ඔබෙන් කරන ගමන්ම අපි සූදානම් තවත් ජනතා ගැටලුවක් වෙත ඔබේ අවධානය යොමු කරන්නට කෑගල රඹුකන ඊරියගොල ගම් ප්‍රදේශයේට පානීය ජලය නොමැති කමින් මේ ප්‍රදේශයේ ජනතාව දැඩි ලෙස දුෂ්කරතාවයට පත්ව සිටින බවට අපිට වාර්තා වුණා විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි මේ ඊරියගොල ගම්මානයේ පිහිටා තිබෙන්නේ රඹුකන නගරයට කිලෝමීටර 2ක් පමණ ඈතින් එසේ නැත්නම් රඹුකන නගර සීමාවේ තමයි ඊරියගොල ගම පිහිටා තිබෙන්නේ නමුත් නගර සීමාවේ පිහිටියත් මේ ප්‍රදේශයට තවමත් නිසි පරිදි ජල සැපයීමක් ලැබෙන්නේ නැහැ. ඉතින් ප්‍රදේශවාසීන් අපිත් සමග සඳහන් කළේ පානීය ජලය නොමැති කමින් ඔවුන් දැඩි දුෂ්කරතාවට පත් වැති බවයි. මේ ජනපදයේ ඉහළ කොටසේ ජීවත් වෙන මිනිසුන්ට තියෙන විශාලතම ප්‍රශ්නේ තමයි ඔවුන්ට පානීය ජලය නැතිකම. උදේපාන්දර ළමයි ලිං හොයාගෙන යන්න වෙනවා වතුර ගේන්න වතුර ඇදලා ඉවරලා තමයි ළමයි ඉස්කෝලේට යන්න වෙලා තියෙන්නේ. සමහරලාට කාන්තා පාක්ෂයට ජලය වෙනුවෙන් මේ කරන පොරබැදීම නිසා ඔවුන්ට යම්කිසි ආර්ථික මේ ශක්තියක් සඳහා වැඩපළකට යන්න අවස්ථාවක් නැති වෙලා තියෙනවා. තමයි පිරිසුදු වතුර ටිකක් බොන්න හැකියාවක් නැහැ. කිලෝමීටර 2ක් 3ක් दूर गिहलाइट नागंडशाल प्रश्न अभी इला मेकाम पीन सिद्धवेन पुण्य कार्मे अवधानी मुखला मे प्रश्न विसंदलादेन ले උඩට වතුර ගෙනියන්නේ බොහොම දුෂ්කර විදියට පංගුවක් වෙලාට මේ ලප්පල්ලා තියෙන ලිඳෙත් වතුර නැහැ. ඉතින් අපි දුෂ්කරතාවෙන් මේ ඉන්නින් හින්දා ඔබතුමන් ළඟින් ඉල්ලා සිටිනවා. අපි ගැන අනුකම්පා කරලා අපිට ගින් ටැංකියක් ගහලා දෙන්න මෙන්න අපි ඉල්ලා සිටිනවා. වතුර තමයි අපිට නැත්තේ. ඔබතුමන්ලා කොහොම හරි අපට වතුර ප්‍රශ්නේ විසඳලා දෙනවා නම් ඔබතුමන්ලාට ගොඩාක් පින් සිද්ධ වෙනවා. මේ වතුර දුෂ්කරතාවේ අපි දැන් අවුරුදු ගාණක් ඉඳලා දුක් විඳිනවා. අපි ඉස්සරලාම ගෙන ගිහිල්ලා මේ ඇලෙන් තමයි ඇලයින් ඉතින් ලිං වලින් වතුර ගෙනාවා. නමුත් ඒකිනුත් වතුර ඉඩවර කාට නැහැ. ඉතින් ඒක හරිම දුෂ්කරතාවයක් අපි බින්දින්නේ මේ වතුර නිසා. හරිම දුකයි ඉතින් මේ ළමයි ඉස්කෝලේ යන්න උනත් උදේ පාන්දර හරිම අමාරුයි. ළමයි නම්මලා පොඩි දරුවෝ ඉන්නම්මලා ළමයි වඩාගෙන වතුර කලරයි යන වෙලාවල් තියෙනවා. ඒක නිසා ඔබතුමන්ලාට ගොඩක් පිං මේ ගම්මැද වැඩසටහනෙන් අපි ගමට මෙහෙම දෙයක් කරලා දුන්නා. අපි දරුවොත් වඩාගෙන තමයි කලේ උකුල තියාගෙන වතුර ගෙනියන්නේ අපේ දරුවොත් දුක් විඳිනවා දරුවෝ වඩාගෙන අපි වතුර ගෙනියන්නේ දරුවෝ වට වට ඉතින් මේ විදිහට අපිට හැමදාම දුක් විඳින්න බෑ මේ අපි අසරණකමින් ගලවා ගන්න දී සබ්දමාලට ඉතා කාරුණික ලෙස ඉල්ලා සිටිනවා මේ කන්ද මුඳුනේ ඉඳලා පාසල් යන දරුවෝ බොහෝ වෙලාවට වතුර පොදක් බොන්න බලාගෙන ගෙවල් වලට ගියත් ඒ අවස්ථාවට වතුර පොදක් නැති තරම් අවස්ථාවල් වෙලා තියෙනවා ඒ තරමට දවසකට එක වතුර කාලයක් ප්‍රමාණයක් වාගේ තමයි මිනිසු එක ළිඳකින් අරගෙන බොහොම අමාරුවෙන් ওই උඩට ගොඩ වෙන්නේ ඒ නිසා අපිට මේ අවස්ථාව සපුරලා දුන්නොත් සිරසට ගොඩාක්ම ස්තුතිවන්තයි අපි වතුර ගේන්න යන්නේ අර ඇලක් තියෙනවා මේ කැබැල්ල ගොඩ ඇල කියලා ඒ ඇල ගාවට තමයි වතුර ගේන්න යන්නේ මේ කන්දට නම් පොඩ්ඩක්වත් වතුර නැහැ සමහර දරුවෝ ලැබෙන්න ඉන්න අම්මලත් වතුර කල මේ කලගෙඩිය එක උකුලක තියාන තව චූටි බවේ තව අතින් අල්ලගෙන අන්න එහෙම මේ කන්දේ මේ පරිපිර නගිනවා ආන්දරයිල වතුර ගත්තේ නැත්නම් උදේ 8-9 වෙනකොට වතුර නැහැ ඉතින් බොණ්ඩත් නැහැ ළමයිට ඉස්කෝලේ අරින්නත් හුඟක් අපහසුතාවල් තියෙනවා ළමයිට ඉස්කෝලේ යන්න මූණ හොද ගන්නවත් ඇත්තටම නැහැ ඉස්කෝලේ ආවම ළමයි අරගෙන ඔයට යන්න ඕනේ ඒ දිවේකන් අරගෙන ඉතින් අපි ඉල්ලා සිටින්නේ වතුර ටික ලබා දෙන්න කියලා ඉස්කෝලේ යන ගමනටයි වතුර ගේන්නයි කාලේ යවපුවාම ගෙවල් වල වැඩක් කරන්න වෙලාවක් නැති වෙනවා ඇත්තටම පින් සිද්ධ වෙන අපට වතුර ටික ලැබලා දුන්නොත් තමයි එච්චරයි අපි ඉල්ලන්නේ වෙන කිසිම දෙයක් ඉල්ලන්නේ නැහැ
ඔබගේ රුපියලට මේ ජීවිත විනාස කළ හැකි එක්වන්න ලංකා බැංකු ගිණුම් අංකය 80014452 Nations Trust බැංකු ගිණුම් අංකය CI 111 112 335 ඒ ඔබ දුටුවේ කෑගල්ල රඹුකන ඊරියගොල ගම් ප්‍රදේශයේ ජනතාව පානීය ජලය නොමැති කමින් පත්ව සිටින දුෂ්කරතාවය විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණ තමයි මේ ඊරියගොල ගම්මානයේ පිහිටා තිබෙන්නේ රඹුකන නගරයට කිලෝමීටර 2ක් පමණ දුරින්. ඉතින් රඹුකන නගර සීමාවේ මේ ගම් ප්‍රදේශයේ පිහිටලා තිබුණත් තවමත් මේ ප්‍රදේශයේ ජනතාවට පානීය ජල පහසුකම් නිසි පරිදි ලැබෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔබට හැකියාව තිබෙනවා මේ ඊරියගොල ගම්වැසියන්ට නිසි පරිදි පානීය ජලය ලබා දීම සඳහා ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග දියත් කිරීම සඳහා ඔබේ මූල්‍ය දායකත්වය සපයා දෙන්නට. ඉතින් මා අවසාන වශයෙන් නැවතත් මතක් කරන්නම් ඔබේ ඔබට ආධාර කළ හැකි බැංකු ගිණුම් අංක පිළිබඳව විස්තර ලංකා බැංකු ගිණුම් අංකය විවෘතයි ඔබ වෙනුවෙන් 80014452 කියන බැංකු ගිණුම් අංකය විවෘතයි ඔබ වෙනුවෙන් ඒ වගේම නේෂන් ට්‍රස්ට් බැංකු ගිණුම් අංකය විවෘතයි ඔබ වෙනුවෙන් CI 111 112 335 කියන බැංකු ගිණුම් අංකයත් විවෘතයි ඔබ වෙනුවෙන් ඒ වගේම මේ ඔබ දායකත්වයේ ලබා දිය යුතු ආකාරය පිළිබඳව යම් විමසීමක් වෙතොත් ඔබට හැකියාව තිබෙනවා ගම්මැද මහලේකම් කාර්යාලය අමතන්නට 0114896896 කියන දුරකථන අංකයේ විවෘතයි ඔබ වෙනුවෙන් ඔබට හැකියාව තිබෙනවා ඔබ ආධාර ලබා දිය යුත්තේ කොයි ආකාරයෙන්ද කියන වග පිළිබඳව මේ දුරකථන අංකය හරහා විමසීම් සිදු කරන්නට. ඉතින් අප අදට සූදානම් සමුගෙන යන්නට ඔබෙන් අප සූදානම් නැවතත් සඳුදා සවස 6ට ඔබ හමු වන්නට රටනගන ගම්මැද හරහා තවත් ජනතා ගැටලු රැසක් සමුගෙන